හයිදරාබාදයක් යනු දරුවන්ට ඇතිවන බහුල රෝගී තත්ත්වයක්. මෙහිදී ඇත්තටම විශේෂ බයක් විය යුතු නැහැ. බොහෝ උදරාබාධ ඉතාම කෙටියෙන් සුව වෙලා යනවා. නමුත් මේ දරුණු රෝගී තත්ත්වයක් බවට පත් වෙන්නත් පුළුවන්. උදරාබාධයක් හැදුන විට අපි දරුවෙක්ගේ උදරාබාධය සම්බන්ධයෙන් විවිධ ලක්ෂණ සොයා බැලීමක් සිදු කරනවා. එහිදී උදරාබාධය ඇති වුණේ කොහොමද, කොච්චර කාලයක් තිස්සේ තිබ්බද, ඒකේ දරුණු බව, ඊට අමතරව ඒ සම්බන්ධ තවත් රෝග ලක්ෂණ, වමනේ, බඩේලිය, උණ, ප්‍රාශක යනාදී වශයෙන් විවිධ රෝග ලක්ෂණ පිළිබඳ සොයා බැලීමක් සිදු වෙනවා. මේ උදරාබාධයට හේතුවක් තියෙනවද කියන එක ගැන අපි සොයා බලනවා. උදරාබාධ හැදෙන හේතු වශයෙන් ගත්තොත් බහුලව දකින්න පුළුවන් වෛරස් උන රෝග තත්ත්ව, සරල කැස්සෙන් බිරිසා උනක් එක්කත් ඇති වෙන්න පුළුවන්, බඩේ අජීර්ණයක්, පොඩි මුත්‍රාසාදනයක් සමග ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඩෙංගුනක භයානක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ආසාත්මිකතාවයක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට දරුණු බැක්ටීරියා ආසාදන හරි වෙන භයානක රෝග තත්ත්වල ලක්ෂණයක් වෙන්න පුළුවන්. හේතු වශයෙන් ගන්නකොට විවිධ වයස්වලට විවිධ හේතු තියෙනවා. උපතේ ඉඳලා දරුවන්ට යොවුන් විය වෙනකන් විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ අතරින් භයානක හේතු විදිහට තවත් දකින්න පුළුවන් විශේෂ බඩවැලේ සිදුවන අවහිරතා, ඊළඟට ඇපෙන්ඩිසයිටිස් කියන තත්ත්වය, ඉක්මනින් ප්‍රතිකාරය කළ යුතු අවස්ථා යනාදී භයානක රෝග තත්ත්වත් දකින්න පුළුවන්. ඉතින් දරුවෙක් ගෙදරදී බඩේ කැක්කුමක් කිව්වහම ගෙදරදී සාමාන්‍යයෙන් සරල දියර වර්ග, ආහාර වර්ග, වේදනානාශකයක් විදිහට පැරසිටමෝල් භාවිතා කරලා බලා ගන්න පුළුවන්. නමුත් යම් කිසි දරුවෙක් බඩේ කැක්කුමක් සමග තද බඩේ කැක්කුමක් කියනවා නම් බඩ අල්ලන්න දෙන්නේ නැත්නම්, තද වමනයක් බඩේලියක් යෑමක් සිද්ධ වෙනවා නම්, උණක රෝග ලක්ෂණයක් විදිහට එනවා නම්, විදරෑෂ් වර්ග දද වර්ග සමේ මතුවලා තියෙනවා නම්, දරුවා මලානිකයි, කිසි දෙයක් පවා ගන්න බෑ, මුත්‍රා යනවා අඩුයි වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අපි හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙ යුතුයි.